देश पालने दी नायके को अवांक विय युतुमद अवांक हा सत्य कारक वु पमनिम रटक गोडनेगे हेकिद विचित मापलग महता मां ओबगे इता केटी पिलुतुला बलापुरुत वेनु सार्थक नायके तुल इताम पिरिसिंदु अवांक भावयक तियेन्न ओने ගැඹුරු විෂයන් තුල අලුත් මාවත් සොයාගෙන යන හැදෑරීම් තියෙන්න ඕන. එහෙම නැතුව මේ වේදිකාවල රූපවාහිනිවල සමාජ මාධ්‍යවල බෙරියන් දෙන වාචාල දේශපාලඥයෙක් නෙවෙයි. අසේල මහතා සැබෑ ජනනායකයෙක් කරන්න ඕනේ තමන් දිනා ගන්න එක නෙවෙයි. සෑම පුරවැසියෙකුටම ආත්ම ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපත්ති දිනවි. අවංකකම පමණක් සාර්ථක නායකයෙක් බිහි කරන්නේ නැහැ. ජන සමාජයක් පුබුදුවාලන්න පුළුවන් වෙන්නේ දුර දක්නා නුවණක් තියෙන අවංක මෙන්ම නිර්භීත නායකයෙකුට විතරයි. ඒ කියන්නේ රටේ ප්‍රගතිය උදෙසා තීන්දුව తీරන ගැනීමේදී රටේ නායකයට සිද්ධ වෙනවා අවංකකමෙන් ටිකක් ඔබට ගිහිල්ලා තීරණ ගන්න. ඒක නිසා මම කියනවා වඩා වැදගත් වෙන්නේ නිර්භීත නායකත්වය කියලා. මම නම් හිතන්නේ අපි මුලින්ම ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. දැන් බලන්න පුංචි ළමයිව හොඳින් තියාගෙන අපි කොච්චර බොරු කියනවද? දඟ කෙරුවොත් බිල්ලු ඇවිත් අරගෙන යයි කියලා අපි කියනවා. අපි ඒ වගේ දේවල් කියන්නේ හොඳට ඒ වගේ බොරු ටිකක් කියලා රටේ ජනතාව පොඩ්ඩක් ෂේප් කරගෙන තියාගත්තොත් අපට නිදහසේ රටේ දියුණුව ගැන හිතන්න පුළුවන් වෙනවා. දසරත් මහත්මයා අවංක නායකයෙකු බව එතුමා තමගේ කතාවෙන් ඔප්පු කළා. ජනතාව රවට්ටලා රට ජාතිය ගැන එහෙම හිතන එකේ කිසිම සදාචාරයක් මම නම් දකින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අන්තිමේදී මතුවන ජනතා විරෝධය මේ හැම දෙයක්ම සුණු විසුණු කරලා දානවා. හොඳයි විචිත මහත්මයා කියන මේ ජනතා විරෝධයට ඔබතුමා මුහුණ දෙන්නේ කොහොමද? දැන් මෙහෙමනේ පිටින් විරෝධයක් ආවොත් ඕනේ නම් ජල ප්‍රහාර තියෙනවා. කඳුළු ගෑස් තියෙනවා. වෙඩි උණ්ඩක් තියෙනවා. මොකද? වෙඩි උණ්ඩ. මේ කතාවට අදාළව මාතෘකාවේ කතාවට අදාළව තමයි මම කියන්නේ. හරි ඔබතුමාගේ වෙලාවට ඔබතුමා කඳුළු ගෑස් ඔබතුමා කඳුළු ගෑස් කියලා අදහස් කරන්නේ මොකද්ද? මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද මේ මර්ධනයේදී? නෑ මේ කරුණා කරලා නිශ්ශබ්ද වෙන්නකෝ. මේ මොකද්ද? හරි ඔබතුමා කතා කරමු. ගෙදර ඉඳගෙන විරෝධයේ පානායට ක්‍රිකට් මැච් තියෙනවා. ඕනේ නම් මෙගා ටෙලි නාට්‍ය තියෙනවා. මුකුත්ම බැරි නම් ධාතු වන්දනාවක් කරවනවා. එතකොට ඔබතුමා කියන්නේ මේ ජනතා විරෝධය අපි ගණන් ගත යුතු නෑ කියලාද? මේම යකෙක් කන්න බඩගිනි කිව්වට අපි කන්න යකෙක්ව දෙන්නේ නෑනේ. ඈ ජනතාව යකෙක්ව බලාපොරොත්තු වෙන්නේත් නෑ. ඉඳලා හිටලා පාලකයෝ අතින් කිරි ටිකක් ඉහිරෙන්න පුළුවන්. එහෙම උණයි කියලා ජනතාව ඇඬුවට අපි එච්චර ගණන් ගන්න හොඳ නෑ. ජල්තර වලින් බේරෙන්න ඉතින් අපි අන්තරක් දැනගන්න ඕනේ. රටක් ගොඩනැගීමේදී කාර්යක්ෂමතාවය කියන කාරණාව ඉතා වැදගත්. හොඳයි. අසේල මහත්මයා අපට කියන්න. රටක් ගොඩනැගීමේදී කාර්යක්ෂමතාවය පළගැන්වීම රටේ නායකයෙකුගේ කාර්යභාරයේ කුමක්? රටක ජීවනාලිය වෙන්නේ රටේ වැඩ කරන ජනතාව. එතකොට ඒ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ගෞරවයක් ලබා දීලා ඒ ශක්තිය රටේ දියුණුව සඳහා යොදා ගන්න එක තමයි ශ්‍රේෂ්ඨ නායකයෙක්ගේ කාර්යභාරය වෙන්නේ. දසරත් මහතා කවුද කියන්නේ ජනතාව වැඩ කරන්න කැමති කියලා? වැඩියෙන් ඉන්නේ වැඩ කරන්න අකමැති අය. මං නම් කියන්නේ හොරු තමයි හොඳම කාර්යක්ෂම පුරවැසි. ඒ අයට වැඩ කරන්න රැයක් දවාලක් නැහැ. නිවාඩු ඉල්ලන්නෙත් නැහැ. උන් 10ක වැඩේදී පහක් හොරකම් කරගෙන ඉතුරු පහ හොඳට වැඩ කරනවා. සත්‍ය ගරුක එක පහවත් හරියට කරන්නේ නැහැ. අනුන්ට දොස් කී කී ඉන්නවා මිස. ඇත්තටම මට හරිම කනගාටුයි දසරාජ් මහතාගේ ඒ සාහසික ප්‍රකාශය ගැන. මේ රටේ ඉන්න කම්කරු ජනතාව ගැන ඔහම අවතක්සේරුවෙන් කතා කරන්න එපා. රටක ගමන් මග තීරණය කරන්නේ සිවිල් සමාජ බලවේග බවත් අමතක කරන්න එපා. ඔය සිවිල් සමාජ බලවේග හරියට රබුටන් ගහක ඉල්ලපු ටකයක් වගේ. සද්ද විතරයි. සද්ද නැවතුණාම වඳුරෝ ආපහු එන්නේ. මට තේරුන්නේ නැහැ ඔබතුමා වඳුරු කියලා කිව්වේ. වඳුරු කිව්වේ වඳුරු. මංකි. හොඳයි. කම්කරුවන් එක්වී පවතින රජයන් වලට එරෙහිව කරන අරගලවල කිසි වටිනාකමක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. කම්කරුවන් එක්වව් කිව්වට ඒගොල්ලෝ තම තමන්ගේ පක්ෂ වලට ගාල් වෙනවා මිසක් එකතු වෙනවද? දැන් ඉතින් නැගිටියව් කිව්වට බස් එකකට බඩදරු අම්ම කෙනෙක් නැග්ගම නැගිටලා සීට් එකක් දෙනවද?
නැගිටිනකම් බලන් ඉන්නේ බස් වල හිටන් යන මිනිස්සු විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දූෂණය නැති කරනවා කියේ කිය මේගොල්ලෝ හැමදාම උද්ඝෝෂණ අරගල කරනවා. වැඩක් වෙලා තියෙනවද? අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ පරිසර දූෂණයක් විතරයි. දසරාජ් මහත්මයා මම ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ රටේ සංවර්ධනයට මොනෑම් විදියකින් හරි දායක වෙච්ච ඒ අහිංසක කම්කරු ජනතාවගේ ආත්මාභිමානයට අගෞරව කරන්න එපා කියලා. සෝරි සෝරි හරි සෝරි ආ ඇත්තම කිව්වොත් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදයේ අතින් හරිම දුර්වල රට. එහෙම රටක රාජ්‍ය සේවය දුර්වල වෙලා පුද්ගලික චරිත බල සම්පන්න වෙනවා. අද අපේ රටේ තියෙන දේශපාලනයේ තනි ක්‍රම විකෘතිය. මේ විකෘතිය නිසා අපිට විතරක් නෙවෙයි අපේ අනාගත දරුදරියන්ටත් ගෙවන්න වෙලා තියෙන වන්දිය අතිවිශාලයි. ඉතින් මේ විකෘතිය අපි නිවැරදි කරගන්නේ කොහොමද? කවද්ද කියන එක තමයි මේ රටේ පුරවැසියන්ට තියෙන ලොකුම අභියෝගය. ඔබතුමා ඊටමත් හැඟීම්බර විදිහට ලස්සන කතාවක් කළා. අද මේ රට තනිකරම දේශපාලන විකෘතියක් කියලා. තවදුරටත් ඒ පැහැදිලි කළොත් දැන් බලන්න අපේ අමිතු මණ්ඩලේ ජීවිතේට බෝලයක් අල්ලපු නැති කෙනෙකුට ක්‍රීඩා ඇමතිකම දෙනවා. ජීවිතේට බස් එකක ගියේ නැති කෙනෙකුට ප්‍රවාහන ඇමතිකම දෙනවා. කාන්තා කටයුතු ඇමතිකම පිරිමි කෙනෙකුට දෙනවා. එහෙමනම් ඉතින් සෝමපාල පොලී බ්‍රෙෂියර් විකුණන්නේ. ඔව් ඔව්. බ්‍රෙෂියර් අදින සෝමපාල තමයි වැඩිපුර ඉන්නේ. පොලේ? පොලේ? පොලේ නෙවෙයි ඔයේ. අද මේ රටේ තියෙන මහජන දේපොළ බලවතුන්ට ඍෂිසේ කොල්ලකන් ඉඩ දෙන දූෂිත පාලන ක්‍රමයක්. මේ දූෂිත ක්‍රමය අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ විදුලිය වගේ මහජන සේවා කරේ හරි විනාශකාරී විදියට බලපාලා තියෙනවා. ඒ තත්ත්වය ජනතාව ණයකාරයන් බවට පත් කරලා මේ රට කාලකණ්ණි රටක් බවට පත් කරලා තියෙනවා. ඔහොම කාලකණ්ණි විදියට කතා කරන්න එපා මහත්තයෝ. මේ රටේ ජනතාව තාමත් කොහෙවත් නොකා නොබී මැරෙන්නේ නැහනේ. පොඩි පොඩි අවුල් තියෙනවා තමයි. ඒවට ඉතින් මේ රට සංවර්ධනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි හොයලා බලන්නට ඕනේ. හොඳයි. ඔබතුමාට ඒ ක්‍රියාමාර්ග මොනවද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? ආර්ථිකය තමයි වැදගත් වෙන්නේ. අපි විදේශීය ආයෝජකයාට වඩා දේශීය ආයෝජකයා දිරිමත් කරන්න ඕනේ. අනවශ්‍ය බදු වලින් ඒ අය නිදහස් කරලා පුළුවන් තරම් සහන ලබා දෙන්න ඕනේ. බදු? අද මේ රටේ ජනතාව බදු මුදල් වලින් කොයිතරම් පීඩාවක් විඳිනවද කියලා ඔබතුමා දන්නවද? බදු ජනතාවට එක්තරා විදිහක පීඩාවක් තමයි. ඒ වුණාට අසාධාරණයි කියලා ඔබතුමාලා කියන ওই බදු මුදල් නිදහස් අධ්‍යාපනය හරහා සෞඛ්‍ය හරහා ආණ්ඩුව ජනතාවට ආපහු ගෙවනවනි. ඔව්. ඉස්කෝලේ ළමයින්ට නොමිලේ නිලැඳුම් ටිකක් දීලා, ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් දීලා. ඇත්ත වශයෙන්ම මේවා උප්පර වැටි. ඕනම රටක ආණ්ඩුව පැණි ටිකක් ගන්නවා තමයි. හැබැයි මල තලන්නේ නැතුව මේ ආණ්ඩුව පැණි ගන්නෙ මල තලලා නෙවෙයි මල විජිත මහත්තයාට නම් ටිකක් මල පැනල වගේ නේ. හොඳයි හොඳයි. අසලත් මහත්තයා කවුරුටත් ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. ජනතාවටත් හූල්ලන්න මොන හරි දෙයක් තියෙන්න එපා. නැත්නම් ඒගොල්ලන්ගේ ඇඟට කිසි ගතියක් නැහැ. අපේ රටට දුප්පත්කමට හේතුවක් වෙලා තියෙන්නේ ගමේ රස්සාවල් නැති එක. ගමේ අය රස්සාවල් හොයාගෙන නගරයට එන. නගරේ ජනාකීර්ණ වෙනවා. ඒ හින්දා මම මේ රටේ ජනාධිපති වුණොත් ගමේම රස්සාවල් ඇති කරන වැඩපිළිවෙලක් සකස් කරන බව දියුරා පොරොන්දු වෙනවා. ඔව් බොහොම හොඳයි. ඒ වුණාට අපේ රටේ මන්ත්‍රීවරු මැති ඇමතිවරු මොකද්ද කරන්නේ? ඡන්දෙදි Tamanට උදව් කරපු මිනිස්සු ගෙනල්ලා සංස්ථා අමාත්‍යංශ පුරවන එක. එහෙම කරලා රාජ්‍ය සේවයේ අඩපණ කරන එක. එතකොට ඔබතුමා කියන්නේ කරන්න ඕනේ පොදුවේ රැකියා තියෙන ක්‍රමවේදයක් සකස් කරන්නේ. සහනාධාර දෙන හිඟන ආර්ථිකයක් වෙනුවට ජනතාව ස්වශක්තියෙන් හම්බ කරගෙන කරන ආර්ථිකයක් අපි හදන්න ඕනේ. එහෙම මොලයක් දැක්මක් තියෙන පිරිසක් තමයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ බඩ ගෝස්තරය ගැන හිතමින් කටයුතු කරන දේශපාලඥයන් පිරිසක් නෙවෙයි. කිසියම් ප්‍රතිපත්තියක් අරමුණක් අනාගත වැඩපිළිවෙලක් ඇතුව ජනතා සේවයට කැපවුණු පිරිසක්. ඒ සඳහා ඒ අයව පත් කරගන්න ලොකුම වගකීම තියෙන රටේ ජනතාවත් වසර 5කට තමන් වෙනුවෙන් තීරණ ගන්න පාලකයන් පත් කිරීමේ තීරණය ජනතාව ඉතා බුද්ධිමත්ව හා නිවැරදිව ගන්න ඕනේ. ඒ නිසා තේරුම් ගන්න රටක් ගොඩ නැගීමට හෝ බිඳ වැටීමට මූලික වන්නේ පාලකයන් නෙමෙයි ජනතාව. මතක තියාගන්න. දේශපාලඥයෝ යාලගේ මාවත හොයාගෙන ඉවරයි. දැන් මාවත තෝරගන්න ඕනේ මේ රටේ ජනතාව නෝබයි.